සුපින් පර දවසක් ප්‍රර්ථනා කරන ඔබ සෑම් සලුදනාටම ලංකාවේ ප්‍රථම සහ එකම සිංහල බෞදධරූපහනිි නාලිකාව වන බෞද්ධරූපහිනිි නාලිකාේ ඔබ අප සමඟ එක්ව සොයා බලන ඔබට කිසි අමාකාරයක පණ විඩයක් කිසි අමාකාරයක දැනුවත් කිරීමක් කරනු ලබන තවත් සූශේෂි වැඩස්්‍රාණක සමාරම්්‍යයි මේ සිදුවන්නේ. ඔබ හැම පසුගිය දින කීපය පුරාවටම අප ංහල බෞද්ධයන් හැටියට යා යුතු යෑමට ප්‍රිය උපදවන දේශයක් පිළිබඳව කතා බහ කලා ඒ දමදව වන්දනාව දමුදී වදනාවේ තවත් සොඳුරු කඩීමක් පිළිබඳව තවත් යා යුතු යා හැකි තැනක් පිළිබඳව බෝධදැනුවත් කිරීම අභිහාශයෙන් තමයි අද දවසේ අප ඔබ සමඟ මේ හමුවන්නේ අදත් අපගේ ගෞරනනියා රධනාව පිළිය අරගෙන මෙහි වැඩමකොට සිරනවා, මහරගම සිරි වජරඥාන ධර්මායතනවාසී, ශාස්ත්‍රපති රජකය පණ්ඩිත පූජපාද තල්පාවිල කුසල් ඥාණ ස්වාමිදුදරණන් වහන්සේ අපි තාමත්ම නමස්කාර පූරකව උන්වහන්සේ මේ අවස්ථාවේදී බෞද්ධානාලිකාව වෙනුවෙන් පිළිකනු ලබනෝවා. එවගේම ලෙක්කව සාහිතනයේ සිංහල ප්‍රකාශන උපදේශක දෙස් විදෙස් පතලමහා කීර්තියකින් හබි සම්මානවලින් පිදුම් ලද, ්‍රීන ධ්‍යවේදියකු ඒකයෙකු සාහිත්‍ය ධරයකු වන දෙනග මසිරිවර් මැතුමාවත් තාමත්ම ගෞරු ව පිගෙන ලබනවා.ඒවගේම අද මේ කටයුත්තට මුක්්‍ය තේමාව සපයමින් දමදිව වදනා පිළිබඳව හසල් අත්දකීමක් ඇති. එවැනි සංවිධාන නැත්තන්ඟ වැනි සංචාරයන් සංවිධානය කරන අයතනයක් වන ලෝටස් සංචාරකායතනය නුගකුඩු පිහිටි අධිපරිතුමානන් හබට් පරක්ක්‍රම විජතුන්ම තුමාන්න අපිත එකතු ලයි නො පිතාම ෞරවෙන් තුවත්ම අවස්සාාවේද පිළිගනු ලබනවා. හිතවතුනි අපි සූදනම් වෙන්නේ මේ කතාභාරම්භ කරන්න ලෝතුරා මාමණී බුදුපියාණන් වහන්සේගේ උත්පත්්‍යය සිදුවනු නැති නම් සිද්ධාර්ථ කුමාරයනන්ගේ උත්පත්ති සිදුණු කිමුල්වත්පුර පිළිබඳව කතාභහ කරන්නට. දව අපි වෙන් කරගන්නේ කිමුුල්ලත් නූර පිළිබඳව කතාභා කරන්න අපි නොදද දැනගන්නට දන්නාදේ නිවැරදි කරගන්නට එනිසාම පළමෙන්ම කැමති යොුවන්නට ලංකාවේ කොල්ළම්බර් සිට නොවසේනම් සමස්ස ලංකාවීම සිට දමදිව පිළිබඳ අවබෝධයක් ලබා ගනිදදි වර්මානය ඉන්දියාව පිළිඳව පිහිතත්දිී. ෙමුල්ලත් නූරට යන්නේ කොහොමද ස්සල්ලා අපිට නුවර ගැ කිවොත්තයෙම යන්නඕන පාරයි වේගේ අයිඒවගේ මුදුරයි අප ඔක්කම දන්න නමුත් කිමුල්ලත් නෝර අපට ආගන්තුකයි බොහෝ අසා නැති අයට හැබට් පක්‍රම විජිතුම මෙතුමනි කහොමද කිබුලත්වට යන්නේ. ඇතම්ම අපි කොළවෙදලා දිල්ලියට ගිහිල්ලා එතන දර ලුම්බිනීටරයම දක්වා ගේ සත්තිය පිසා ච්චා කිරවා ඕලන මතක ඇතය කියලා හිතනවා. එතකට ලුම්බිණය ඉඳලා අපි සවත්නවර යන යනම් අතර මග තමයි අපට කපිලෝස්පුර ලබෙන්නේ ඇතුට ලුම්බිනේ සිට සාමාන්‍යෙන් කිලෝමේටෙසයක් පමණ දුරක් කපිලොස්පුරට තියනවා. එතනටත් අරවිදියටම අපිග පෙරකත් සාකච්චා කර විදියටම තමන්ගේ වානින් ද ලුම්බිනී වන්දනා කිරීමෙන් පසු නැවතවරක් ලුම්බිනේ සිට ඉන්දදිියන්ු දේශේ මාවට තුල්ලෙන් ඩෝන ඇතුළ කොට නැවතොරක් බිසා කඩුත අවසාන කරගන එතන සිට තමයි කපිලොස්පුරට යාහැක්කේ. හොඳයි කපිලවස්තුපුරයට යාකාරයට යනකොට අපි දන්නවා ඇයි අපි මේ කතාරන්නන්නේ පිවස්සතු පුේගෙන තන් කිමුල්ලත් නොර ැන. පුංචි කාලයේ බුදුධර්මය පොතේ, කිමුල්ලත් නුවරට වැඩමවීම බුදුරජණන් වහන්සේගේ. උත්පත්ය බුද්ධත්වය පරිනිර්වාණය පිළිබඳ අපි බොහෝදෑ දැනගත්තත් නිසිහාකාර අවබෝධයක නිතුව ශාසනීඉතිහාසය පිරික් සද්ධී. කිමුල්ලත් නුවරට වැඩමවීම බුදුරජණන් වහන්සේගේ අසිරිමත් සිද්ධියක් නොෙසනම් බොහෝ අදකීම් නැතිනම් බොහෝ ඉතිහාස කාරුණනා ශේෂකර පපකාරණයක් දෙැනගම සිරධන මැතිතුමනි මොක්ද බුදුරජාණ වහන්සේගේ බුද්ධ චරිතයත් කිමුල්ලත් නොරත් අතර තියන සම්බන්ධය කිඹුල්ලත්පුර සුද්දෝධන රයිතුමාගේ මාලිගාවේ නටබුන් අතරට කියපු මට සිහිියුණේ අවුරුදු දෙදස් හයසිය තියකට වතර ඉස්සර එතනට පැමිණි පෙරහැරගෙන කිම්ඹුල්ලත් පුරේම ඒ පෙරහරයාපු ප්‍රධාන අමුත්තා පිළිගන්න සැරසිලා සිටිය ඒ සිදුහත්කුමාරයා මේ නගරයට පූජනය සහ යිතිහාසික වටනාකමක් ලැබුණේ එදා ඉඳලා සිදුහත්කුමාරය අවුදු විසි නමයක්ම මේ මාලිගාවේ මේ නගරයේ ජීවත් වනා මේ මාලිගාවේ දිග අඩි සියයක් පමණ පලලා අඩි සියයක් පමණ අඩි විශ්සක පමණ ප්‍රධාන දොරටුව මා මේ දොරටුවේ එ ගල් පඩියයක්ක් මත හිඳගත්තා. පුඩා කාදන ම කියවලට දහම් පාසන කාරදරම කින්බුල්ලත් පුරේ පිම කම්ඹුල්ලත් පුරේට අර පිරහරරි සිද්ධාර්තුමාරයාාපු ඇති ඒ අවුරදු විසිනමයක් පුරාම එක දිගට දිවයනෝ ඒ අවුරදු විසිනමයක් තිවයනයේ සිද්ධි මාලාව මගේ හිතේ නැවත නැමතත් පණගහන්නට පටන් ගත්ත මගේ මතකය නැවිසිලා මේ සිදු කුඹුල් වවත්පුරේයටි ගේෙපුු පලවෙනි දවසේ. මට මුලින්ම මතක්කුණේ සිදුවත්කුමාරයයා උපන්න දවසේ මුල්ම දවසේ මේ ගල්පඩිය පාගාගෙන මාලිගාවය ඇතුළට ගියපු අර කාලදේවල තාපසේ අසිත තාවසය කළල තුමා හඳුන්න නො එතුමා මේ පොඩි පුංචි බෝසත් දරවා දුටු ගමම්ම කිව්වේ ඒ කාන්ත වසයෙන්ම මෙතුමා බුදු වෙනවා මර්ත සන්තෝසයේ වගේම තමයි එතෙක් කල්මා ජීවත්තන්නේ නැහැ ඒ නිසාමට තුකයි එතුමා හඩමින් සතුටවෙමින් තමන්ගේ හැඟීම් ප්‍රකාශයට පත් කලා ඊට දවස් පහකට පස්සේ මේ මාලිගාලට එනවා උගත් බමුණං එකසි අට දෙනෙක් ඒ එකසි අට දෙනාගෙන් අත දෙනෙක් තෝරාගන්නවා සුද්දෝදන් රජුරෝ මේ සූදානම් වන්නේ නම් තැබීමේ අවස්ථාව නම් තැබීමට සූදානමන් ඉතිං උතුන් අටදනාගේ අත දෙනා සිද්ධාත කුමාරයාගේ තාම නමුතිබුණ සිද්ධර්ථ කියලා මේ බෝසත් කුමාරයාගේ සරී ලක්ෂණ පරීක්ෂා කරලා කිව්වා මෙතුමා ගිරිිගේ හිටියොත් සක්විත රජෙක් වෙනවා පැවිදිී වුණොත් බුදු වෙනවා කියලා හිත මෙය අවස්ථාවද එක බමුණෙක් කොන්්ඩැංජ බමුණ අටමත කැටියට එතුම ඇංගිල්ල කොසෝර කිව්වා ඒ කාන්ත වසයම කුමාරයා බුදු වෙනවා කියලා හිට පස්සේ ඉති ඒ අටඒ කණඩෑමක තුළලා නම යෝජනා කලා රජරුවන්ගේ බලාපොරොත්තුව තිබුණා පුතෙක් ඒඒ බලාපොරොත්තුව ඒ ර්ථය ෂ්ඨ කල නිසා ඒ ර්ථය සිද්ධ කළ නිසා මෙයා අට අපි සිද්ධාර්ථ කියලා තියමු කළෙට එතැම් පටන් සිද්ධාර්ථ නමින් මේ පුංචි කුමාරයා හඳුන්වන්නට පටන් ගත්තා උපතින් දවස් හතකට පස්සේ සිද්ධ වුනා කණගාඩුදායක දෙයක් ඒ සිදහත් කුමාරයාගේ මව මාමායාදේවිය අභාාවයට පත්වීම. සතුටින් පිරුණු මා ලිගව දා දුකට හැරුණා. පුංචි සිදුහත් කුමරු බලාගැනීම රැක බලාගැනීම ඒ මහා මායාදේවේගේ නැගනිය වන මහා ප්‍රධාපති ගෝතමයට පැවරුණා. ඉතිං මේ ගල්පඩියමට නැගී සිටියා එවිට මට පෙනුුණේ ඈතට විහිදෙන මහා තැනිිතලාවක්. ඒ සාක්‍ය දේශේ මහා කුමරුයාය වන්න පුළුවන් ඉස්සර දැන් අන්තියෙන්නේ කට්ටු අකුල් මේ වනල හැබ පිත්පිරුණු එක්තරා ප්‍රදේශයක් ඇහැ පිනවන දේවල් හොම අඩුයි. කොමලත් මම කල්පනා කළේ මේක තමයි සමහර්මය ඇත පේන්නේ සාතක්‍ය දේශයේ කුඹුරුයායවෙන්න ඇති කියල හිට සිද්ධාතුකුමා රෝත්පත්තියෙන් දවස් පහකට පස්සේ මේ මේ කුම්ුරුයායේ දවස් මේ මාස පහකට පස්සේ මේ කුඹුරුයාය සිද්ධ වනාා වප මගුලක් සීසෑ මේ උලෙලක් මේ අවස්ථාවට සුද්දෝ දනරාජුරෝ ගේ ඇමතුවරුත් බප සමග ගමන් කලා ඒ අවස්ථයි පුංචි සිදුවත් කුමාරයත් අරගෙනගිය ඉල්ල ගසක්ට තියලා හිට රාජුරෝගියයා සීසාන්න කිරිමවක් ඒ කුමරු බලාගෙන හිටිය. කිරිමවටත් පස්සේ ආසාවක් ඇතිවුණා මේ වක් මගුල නරබන්න තනිුණු සිදුවත් කුමරයා මෙ මාස පහහි පොඩි දරුව නැගිටලා වාඩි වෙලා පලක් බැඳගෙන. ආනාපානු සතිභාවනාවේ යෙදුණ ආනාපාන සතිභාවනාවේ දනා එතුමා ප්‍රථමධ්‍යානයට පත්වනා මේ අස්ථයිදි කිරිමව පැමිණියම යා විශ්මයට පත්වනා මහා ප්‍රාතිහාරයක් මේක ඇ දුවගෙන ගිල්ල වත් මගල් තිෙන ස්ාන් ගිල්ල සුද්දෝද රජරුවන්ට කිව්වා තුද්දො රජරු ඉල්ල පුතා මගේ මේ දෙවැනිවැදීම කියලා වැද පලේනිවැඳීම සිද්දනේ අපි දන්න අසීත තාපතයට සිද්ධර් කුමාරය පෙන්න්න පපුවස්ථාව මේ මාලිකාාවට මේ තැන්න ඒ තැනි තලාව සමාරයට මල් වෙනක් වෙන්නත් පුළුවන් ඒ දවසේ අවුරුදු දෙද ශහසේ ගානකට පෙර. සිද්ධාර්ථ කුමාරයා කෙලිලොල් දරුවන් සමඟ තවත් මිත්‍රයන් සමඟ මේ බිමේ සෙල්ලංකර කර ඇවිදිනෝ. එතුමාට හිටියා එකට සෙල්ලං කරන නන්ද කුමාරයා කාලුදායි කුමාරයා කාලුදායක කියන්නේ සිද්ධාර්ථ කමාය ස එක දවසී ප්‍රිච්ච කයෙනෙක් ට දේවදත්ව කුමාරය අපි බොහම දන්න කෙනෙක් දේවදත් කුමාරය මේ දේවද මේ අය තමයි බදුදහන්ම පොඩි සිදුවත් සමඟ එකට සෙල්ලන් කළේ. සිදුවත් කුමාරය කැපී පෙනවනා හරිම කරුණාවන්තයි. දේවදත්ව කුමාරයට අවශ්‍යයි සතුෘට හිංසා කල සන්තෝස එන්න නමුත් ඒ හැම අවස්ථාගදම මේ හිංසාාව දේවදත්ව වලක් වන්න මේ පුංච සිදුවත් කුමාරය වහන්ස වන ඇති ඒ බද්ධ හිත්‍ය අපි කියවල තියනවා. ඉතින් මේ ටික දවස්සකට පස්සේ. මේ මාලිගාවටයනවා දැම් මම වාර්ඩලයින්න ඒ ගල්පඩිය ඒ ගල්පඩිපා පහු කරගෙන මේ මාලිගාවටයනවා සරර්ුව මිත්‍ර කියලා බ්‍රාහ්මණේ මේ සරර්ුව මිත්‍ර කියන්නේ එක හිටපු ඒ ප්‍රදේශය හිටපු ඉහළම උගතා මහා උගතා පඩිවරයා හු වෙන්න සිදුවත්කුමාරයට සහ නන්ද කුමාරයට උගන්නන්න. ඉතිං ඒ ඒ පඩිවරයා දන්න සියලුම ශස්ත්‍ර සියලුම සිිල්ප බොහෝ ඉතාහා සුළු කලගින් සිදුවත් කුමාරයා ඉගෙන ගන්න. තමත් ොද ක්මනින් ඒ ශාස්ත්‍ර හදෑයරුවා දැඟඔහු තරුණයට පත්වෙනවා ඉ පස්සේ සුඉලන්ට සිුද්ධෝනරර නිතර මතක් වුණා අර බමුණු කියපු අනාෑවැකය කවධහරමයා ගිහිගේ කලකිරිලා ඇැවිදිලලාටප බුද්ධත්වයට පත්වේ කලට සුදවුන් රජතු මාට අශසකමතිබුණේ සක්විත රදික් කලා පුතා බැබලෙන හැටි කින්න. ඉතිං එතුමාමකද කලේ සියලු සැපසම්පත්වලින් පිරුණු මාලි ගාතුන ක්‍රම්ය සුරම්මය සුබභ කිය හිට හදර දුන්න ඉතුත්තුනට ගැපෙනවිදි. ඉ මේ සිදුහත් කුමාරයා මේ මාලිගාතුනේ සතුරින්ජීවත්තනා අතර ඔහුට විවාහ යෝජනා කරන කාලයාවා නමුත් හුගේ නෑදෑයෝ සැලකවේ මෙයා බොහොම සුකුමාල සිිල්ප සාස්ත්‍ර දන්නේ නැති නිගන් කරුණාවෙන් බොහොම තැන්පත්ව ඉන්න කෙනෙක් විදියට සාන්ත ගතිකුණ තියෙන කෙනෙක් මිසක මේ ක්‍රියාසීලීි ප්‍රායක මිනිහෙක් නමේගලාට ති මේ මේ තත්ත්ේ නස් කරන්න ඔහු සිිල්ප දැක්වීමක් කලා ඒ ල්ප දක්වන්න ඇතෙත් මේ ඉසරහ තියෙන පිටිය තමයි කියලා මට හිතුණා. ඊට පස්සේෙදී එතුමාටඇතුමාගේ ආවහා මංගල්ලේ සිද්ධ වෙනවා යසෝදරා දේරිය එතුමාගේ බිසෝ වසයෙන් පැමිණෙනවා. අවුරු දාසේද මේ ඒවා ආවාහ සිද්ධ වුණනාගැල් තමයි කියවෙන්නේ නමුත් මහායන පොත්ොනන්තියන අවුදු විසි දෙක දක සිද්ද වනා කියහිට. කාලයක් ගත්ත වෙනකොට උන්වහන්සේ ැද සේල්ම සැප සපත්වලින් පිරුණු ජවිතයක්ක්තමයි ගත කරන්නේ නමුත්ඒ සැපේම තියෙන දුක උන්නාහන්සේට තින් කරම ක්‍රමෙන් අවබෝධවන්න ඇති ඔහු උයන්ග කලීට ගේයාම අපි දන්වර සතර පිරණිමිති දැකලා මහල්ලෙක් ලෙඩෙක් මලකතක් පැවිද්‍යෙක්ත කළ මේ ජීවිතය පිළිබඳව කල කරනවා ජර ජරාව ව්‍යාදිය සහ මරණය කියන මේ දුක්තුන පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ස දුතේපිල්බදඳ කල ක කියරනවාේ ප්‍රශ්නෝොට විසදුමක් ලබාගන්න කොහොමද කියන ඒ ගැටලුවහුගේ හිසට නැගෙනවා හිතට නැගෙනවා ඉට පස්ස එදාම තමයි රහල් උපත සිදුවෙන්නේ තමන්ගේ තමන්ගේ බිසවට දර්ුවෙක්ල වෙන්නේ. එදා එතුමා වහාම මේ ගිහිගේ අතහරයා යන්න ඕනේ ගෙන කල්පනාට පැමිණෙනවා ඉට පසේ එතුමා ඒ ඇසල පොයදා දවසක ඒ නගරයෙන් බැහැර වෙනවා. ඉටස්ේ එකොට අවුදු විෂනමයකුන් වන්සය කි ඹුල්ලත්තුරේ ඔය ෙදර කාලේ ගතලා සුදවුන් රජුරුව වගේ මුළු කිඹුල්ුවත් පුරේම සිද්ධේ නිසා බලවත් කම්පාවට පත් වනා. රජුතුමාට අශ්න කොහොමාරින් නැමතවරක් සිදුවත්කුමරා රාජ මාලියයාට ගෙන්න ගන්න. පුරෝහිත බ්‍රාහ්ණයක් බරාක්මණයත් ඇමතියෙකුත් සිද්දුවත් කුමාරයා පසු පස යැව්වා. තවසක් සිදුවත්ක ම රගසක්කර වැඩ ඉන්න විට සිදුවත් දැන්තාආපසයයා සිදුවත් අවසා ගසක් මුල වැඩ සිටින විට ොෝහහි මවා ඇමති ගහිල්ල මේ රජරුවන්ගේ කාරනය කිවවා මුලු කිම්බුල්ලවත්ම සහෝකෙන් පිරිලා සිදුවත් අවසානී දැග වහන්සේ වඩින්න නැවතත් රද මාලිගවට කියහිට නමු එතකොට එකට උත්තර දුන්නේ මම ජරාව ව්‍යාදී සහ මරණය කියන මේ දුක්තුන්න දුටවා ම ආවේ වට විසදුම් හයාගෙන ඒ විසඳ හොයාගෙන මිස ම නවත කිඹුල්ලත්පුරටේ න්නේෙ හැ කියලා දැඩි විදියට සිදුවත්කුම රකිවම උන්වහන්සේ ඒ ඇමතිත් රහිත් ආවස්වා හැයි සිදුවත් කුමර පිළිබඳව ආරක්ෂාව ලබාදන්න කියලා ආරක්ෂාවටත් කීපදනෙක් නතර කරලා නමු ඒක සිද්ධ වනේ සිදුවත් අවසා දැනුවත්ත නෙේ. අවුරුදු හයකට පස්සේ සිදුවත් අවසා ඒ විසඳම හොයා ගත්තා. ඒ කියන්නේ බුද්ධත්වයට පත්වුණ නිවන හොයාගත්තා. බුදුරජාණන් වහන්සේගේ නමුන්නසිර ලැබුණා. සිද සුද්දෝද රාජුරුවධ ආරංචුනා. දැන්මගේ පුතා තමන්ගේ පරමාතේෂ්ඨ කරගත්තා බුද්ධත්වයට පත්වනා කිය ඉට පස්සෙදී දැන් අවුදු හයක් ගත වෙලා දැමේ හත්ව අවුද් ගත්ව එන්නේ සිදුවත් කුමාරයා මේ නගරය අතෑල්ල ගිහිල්ලා. ඉට පස්සේ සිද සුද්දෝදර් රයිතුමා ඇම තරූ කීපදනක යවන වාර්කීපකට සි බුදුජාණ වහන්සේ කිමුුල්ලත්තුරට කැඳවාගෙන කියලයිට නමුත් ඒව සාර්ථකන්න පස්සෙදී සිදුවත් කුමරා සංග එක දවසේ බුදු නොර කාල්ුදායි දැන් ඇමතුරෙක් ඒ ඇමතුර හිල්ලා බුදුහාමට රාධනාය කරලා බුදු හාමුදුරුව වඩම්මග න නෝ බුදුහාමුදුරුව ම්ඹුල්ලත්වරට වැඩියේ හරියට බුදු වී වසරකට පස්සේ වෙසක් පුර පස්සොල්තුසක් පොවදවසක. දැම් මේ මාලිගාවිදල කිලෝමීට රැක් ඇතින් අපට පිෙනුණා නටබුන් ගොඩක්. ඒ නිග්‍රෝධාරාමී පිහිටපු තැන. නිග්‍රෝධ කියන සාක්‍යගේ උයන තමයි සුද්දෝදන රජුරු බදු හාමුදුරුවන්ට මුලත්තුරට ම වැඩ ඉන්නස් පිළිල කළ දුන්නේ නිග්‍රෝධාආරාමය නමින් එක පස්සේ ප්‍රසිද්ධ වුණා. විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධආරාමයට වැඩම කළා. සාක්‍යෝ වැඩහිටි සාක්ක්‍යෝ මේ බුදු හාමුදුර පිළිගන්න කමැත්තත් දැක්වන බාල වයිසිං අඩුයි තවත්න එක් ප්‍රශ් කියලා හිට බුදු හාමුදුරුව පිළිගනීම ප්‍රතික්ෂයප කර මටමක් තිබුණු මේ මානතක තත්වේ වටහගත්ත බුදුහාමුදුරුව යමමාමහා ප්‍රාතිහාරය පෑවා. ඒ අවස්ථාවිදී ව මල් වැස්සක් වැස්ස මේ මල් වැස්ස අර්මුණු කරගෙන බුදුහාමුන්දුරුවේදා මේ අයට දේශනා කලා වෙස්සන්ත්‍රජාතක. ඊට පස්සේ එදායි වෙස්සන්ත්‍රජාතික මහලා සන්තෝසින් මේ සාක්‍ය ගියාමිසක ෙවල් වලට බුදු පස්සේන්ද දානට වලඩන්නේෙ කළ බදු හාමුන්දුරුවට ආාධනා කළේ නැහැ. බුදහාමුදුරුව ඉතින් පුරුදුවිදියට පස්සෙන්ද දහවල්ල ඒ කින්මුුල්ලත් පුර වීඩියක පිඩු සිඟා වැඩිය. මේක දකිනවා යසෝදරාදයවිය ඇය සි සුද්දෝද රජරුවන්ට කියනවා අන්න බුදුහාමුදුරුවෝ පාරේ පිඩි සිඟ වඩයනා කලා සුදෝන් රජරුව කල බල වෙලාගිහිල්ලා. ඇයි මේ අපේ වන්තර නිග්‍රහ කරන්න අප රජවන්සර නිග්‍රහ කරන්න කියලා බුදු හාමුදුරන්ට කියනට බදු හාමුදුරු කියනවා ඔබ රජවන්සේ වනත් ම හිතිරෙන්නේ බුද්හන්සේට පිින්ඩු සිංායමම් අපේ සිරිත අපේ පොරුද්ධ කියලා හිට කියනවා. එතදි ඒ මහ පාරිදිම ට ධrmano හා ධrmanno බ දා න්න ධrmatno ධrma paleno